අරගලයක් කොතනද නික්සන් සහෝදර ඇතන හැමතැනම ඉන්නවා ඔව් ආරංචි කච්චගමම පේනවා ආරංචි කච්චගමම වෙනවනේ ඔව් ඒක ඉතින් ඔයගොල්ලන්ගේ යුතුයකමද ඔය හිතන්නේ ඔය ඒක අපි යුතුයකම අපි නිර්පාක්ෂිකව බැස්සේ අපි නිර්පාක්ෂික විදියට හැමතැනටම අපිට කියන අවස්ථාව දන්න විදියට අපි එනවා එතනට ඔව් දැන් මොකද මෙතන කරන්නේද මෙතන අපි අකණ්ඩ විරෝධතාවයක් පෙන්නනවා අපිට දැන් රටේම ගන්නවා කාංචනයි කොමිෂන් එකේ සභාපති අතර ගැටුමක් ගියා පෞගිගේ මාස කීපය ඇතුළත එතකොට කොමිෂමේ සභාපති ගියා රට රට ගියාම කොමිෂන් සභාව සීල් තියලා මුන් 166කින් විදුලි බිල වැඩි කරන්න තීරණ කළා ඉවරයි ඒක සම්මත වෙලා ඉවරයි ඒකනේ මේක කවුද වාය කියන්නේ නැහැ කාංචන සහ ලංකාවේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න කැබිනට් ඇමතිවරු ඌන්ට මේ දුක වේදනාව තේරෙන්නේ නැහැනේ ඒ කියන්නේ පොදු මා ජනතාව තමයි ඌන්ගේ කරන් බිලයි විදුලි බිල ඔක්කොම ටික අපි සපයන්නේ නමුත් අපිටම ඒ කැබිනට් ඇමතිවරු සහ කාංචන දැන් අපේ බලට ගාලා තියෙන්නේ ඉස්සලා 170ක් වැඩි කරා දැන් 166ක් වැඩි කළා දිනා දැන් ඔක්කොම වැඩි කළා දිනා 100 200කට වැඩි දැන් වැඩි කොහොමද මිනිස්සු විදුලි බිල ගෙවන්නේ මොන් කියනවා අපි වැඩි කරනවා නමුත් විදුලි බිල කපන්නේ නැහැ කියලා මේ කරන්ට් එක කපන්නේ නැහැ කියලා රීළු කතාවක් නේ ඕන්ට රජයක් කරන්න බැරි නම් කැබිනට් එකක් කරන්න බැරි නම් මිනිසුන්ට සාන දෙන්න බැරි නම් ඇයි මුන් ඉන්නේ ජනතාව නිතන්න දැන් ඕගලන්ට 100 200ට වැඩි කරන්ට් බිල ගෙවන්න පුළුවන්ද මේක මුළු සමස්ත ලංකාවේ ප්‍රශ්නයක් නේ මේ 225ට මේ දුක තේරෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඉන්න කැබිනට් ඇමතිගොල්ලන්ට මන්ත්‍රීගොල්ලන්ට මේ දුක තේරෙන්නේ නැහැ මිනිස්සු පොඩ්ඩක් හිතන්න මේ ගැන ජනතාවන්ගේ විසඳුමට මුන් කවදාකවත් කන් දෙන්නේ නැහැ මුන් කරන්නේ මුන්ගේ පඩි නඩි ටික වැඩි කරගන්නයි මුන් ඒකිනුත් හොරා කරනවා 166කින් හොරා ගන්න සියලුම දේශපාලනය එනිසා අපි කියනවා මේ ගැන වෙන විපක්ෂ කවුරු කතා කරන්නේ නැහැ නේද වෙනක ලොකු විප්ලවවාදී කණ්ඩායම කියනවා කතා කරාද මිනිස්සු දුකේ බඩගින්නේ වේදනාවෙන් සිටිනවා ස්පිතාල බේත් නැහැ නමුත් මේ අවස්ථාවේදී කරන් බිල වැඩි කරලා කොහොමද කර්මාන්ත දුවන්නේ පොඩි සේවකයන් කොහොමද දුවන්නේ ගෙදර කොහොමද විදුලි බිල ගෙවන්නේ නිශ්ශබ්දයි මිනිස්සු නිශ්ශබ්දයි නමුත් මිනිස්සු එනවා මිනිස් දැවන්ත විදියට දැන් සවුන් අඟාරුවාද වෙනකොට දැවන්ත ජනරැල්ල මුළු ලංකාවට මෙන් වෙයි විදුලි බිල මිනිසුන්ට ගෙවහ ගන්න බෑ ඒක ගෙවන්න සල්ලි දෙන්න එපයි මොකද කියන්නේ කණිජ එයා පෙට්‍රෝල් වලිනුත් දැන් මේ කොමිෂන් එක ගන්න අනිත් එක මේ මේ විදුලි බිලනොත් දැන් 166ක් වැඩි කරලා මොකද කරන්නේ ජනතාව නිතන්ද මා පාරට එන්න ඉන්දියාවේ බලන්න ඉන්දියාවේ රුපියලක් වැඩි වුණොත් රුපියල් දෙකක් වැඩි වුණොත් සීනුම ජනතාව මා පාරට එනවා සාමකාමික ඒ වගේම ඔයගලන්ගේ වේදනාව දුක තීරණය සතම අපිත් පාරට බැලලා දෙන්නේ අපිත් සකෝ සියලුම ජනතාව එකතු වෙන්න පාලකයන්ව දූෂිත පාලකයන්ව එළවණක විතරයි අපේ පිළිතුර නැත්තම් හැමදාම ලබන මාස වෙනකොට තවත් මුන් 170ක් වැඩි කරනවා ඒ නිසා තවත් වැඩි නොකර අපි කියන කණිජ සක්ක කැබිනට් ඇමතිගොල්ලට වාම මේ පනත අවෝසි කරගනින් ඉල්ලාස් කරගනින් මිනිසුන්ට සාන දියව් Yeah, we can do it.